හිතාමිට්ටුනි ජීවන් තොණ්ඩමන් බෙදපු රාබීලා අහිංසක දෙමළ කම්කරුවෝ තුන් දෙනෙක් මිය ගිහිලා හය දෙනෙක් රෝහල්ගත වෙච්ච සිද්ධියක් මැට්ටුත් වත යායෙන් වාර්තා වෙනවා මේ අහිංසක කම්කරුවෝ ජීවන් තොණ්ඩමන්ගේ වෘත්තීය සමිතියේ සාමාජිකයෝ පහුගිය කාලය පුරාම රනිල් වික්‍රමසිංහගේ විවිධ රැස්වීම් වලට මේ දෙමළ කම්කරුවන් අරගෙන යාම ජීවන් තොණ්ඩමන් පුරුද්දක් විදිහට කරගෙන ගිහින් තියෙනවා මිට්ටෝනි පහුගිය කාලය තුල ජීවන් තොණ්ඩමන් නිරන්තරයෙන්ම වතු සමාගම් වල කලමනාකරණයට බලපෑම් කරලා වැඩ කරන දවස්වල පවා අහිංසක සේවකයෝ තමන්ගේ රැස්වීම් වලට අරගෙන ගිහින් තියෙනවා මේ අරන් යන බහුතරයකට දවසකට රුපියල් 1000ක් 1500ක මුදලක් තමන්ගේ වැටුපට අමතරව ගෙවලා තියෙනවා ඒ වගේම ඔවුන්ට අවශ්‍ය තරම් රා බොන්න දීලා තියෙනවා මිත්‍රෝනි මේ ලබා දීලා තියෙන රා නියමිත ප්‍රමිතියෙන් තොර රා බව තමයි මේ වෙනකොට වාර්තා වෙන්නේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ අතිශයම අවාසනාවන්ත සිද්ධියකට මේ අහිංසක කම්කරුව මූණ දීලා තියෙන්නේ. මේ වෙනුවිට බටලන්ද රනිල්ට බඩ යන තත්වයක් තුල ඔහු වටා එතරම් පිරිසක් නැති නිසා එහෙම නැත්නම් මේ රටේ මිනිස්සු අතර බටලන්ද රනිල් අතිශයම අපකීර්තියට පත් වෙලා තියෙන තත්වයක් තුල ඔහුගේ රැස්වීම වලට පෙන්වන්න තරම් සෙනගක් නැහැ. ඒ නිසා රනිල් නිරන්තරයෙන්ම තමන්ට කඩ යන තමන්ගේ කක්කුස් වලට වතුරා දින බහුතරයක් මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට නියෝග කරලා තියෙනවා හැම රැස්වීමක් සඳහාම පිරිසක් අරන් ආයුතුයි කියන කාරණේ. මේක දිවයිනේ කොතන රැස්වීම් තිබුණත් හැම මන්ත්‍රීවරයෙක්ම මිනිස්සු අරගෙන යාම මේ වෙනකොට අනිවාර්ය කරලා තියෙනවා රනිල්ට කඩ යන හැමෝටම. කොහොමදත් මිත්‍රෝනි මේ අහිංසකයෝ බිලි ගැනීම දිගින් දිගටම සිද්ධ වෙනවා. ඊයේ දවසේදී මැතිවරණ කොමිසම වහාම නියෝගයක් නිකුත් කරලා තියෙනවා ජීවන් තොණ්ඩමන්ට මොන හේතුවක් උඩවත් කම්කරුවන්ට රා බෙදීම කරන්න එපා. මේක මැතිවරණයට අනවශ්‍ය ලෙස මැදිහත්වීමක්. එහෙම නැත්නම් මේක අල්ලසක් ලෙස මැතිවරණ කොමිසම සලකා බලනවායි කියලා. එහෙම නැත්නම් සලකනවායි කියලා. කොහොමදත් මිත්‍රනි ජීවන් තොණ්ඩමල්ලා පහුගිය කාලය පුරාම මේ රටේ අහිංසක දෙමළ කම්කරුවෝ පාවිච්චි කරලා තමන්ගේ බඩ ගෝස්තරය හදාගත්තා. අහිංසක දෙමළ කම්කරුවන්ගේ කරේ නැගලා උන් පාර්ලිමේන්තුවල දිගින් දිගටම කරේ ඔවුන්ට කොකා පැන්නීම. විශේෂයෙන්ම මේ වෙනකොට මේ වතු යාය තුල කිසියම් නොසන්සුන්තාවයක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද මේ මැරිච්ච මිනිස්සු තුන්දෙනා සම්බන්ධයෙන් මේ වෙනකොට ජීමන් තොණ්ඩමන් දක්වන්නේ අතිශයම නිවට ප්‍රතිචාරයක්. එහෙම නැත්නම් මේ මිනිස්සුගේ මරණය සම්බන්ධයෙන් මේ වෙනකොට ජීමන් තොණ්ඩමන් තොත්ත බබා විදිහට තමයි හැසිරෙන්නට උත්සාහ කරන්නේ. කොටිම මේ වෙනකොට පොලිස් පරීක්ෂණ වලට පවා තොණ්ඩමන් මැදිහත් වෙලා තියෙනවා. මිට්ටුනි ඔබ දකින්නට ඇති මීට මාසයකට දෙකකට පමණ පෙර තොණ්ඩමන් කොහොමද වතු සමාගමකට ඇතුළත් වෙලා තමන්ගේ ආරක්ෂකයන් සමග ගිහිල්ලා ඒ වතු සමාගමේ කලමනාකරණයට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන් රඳවාගෙන ඉඳලා මරණ තර්ජනය කරේ කියන කාරණේ. හැබැයි තාමත් නුවරඑළිය පොලිසියේ කාලකන්නින්ට බැරි වෙලා තියෙනවා ජීවන් තොණ්ඩමන් ඇතුළු මේ අපරාධය කරපු එකෙක්වත් අත්අඩංගුවට අරගෙන දඬුවම් කරන්න. කොටිම මුං සියලුම දෙනා අත්අඩංගුවට අරගෙන අධිකරණයටවත් තාම ඉදිරිපත් කරලා නැහැ. මිට්ටුරණි බටලන්ද රනිල් මේ වෙනකොට මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත සෙල්ලම් තමන්ගේ සෙල්ලම් වලට පාවිච්චි කරනවා විතරක් නෙමෙයි ඔවුන්ගේ ජීවිත ඔට්ටුවට තියලා සූදු කෙලිමින් ඉන්නවා. මිට්ටුරණි අවාසනාවකට කියන්න ඕන කාරණේ තමයි පහුගිය අවුරුදු 70 සිද්ධ වුණා වගේම මේ වෙනකොට තාමත් සමහර මිනිස්සු බත් පැකට්ටකට අරක්කු බෝතලයට එක එකට කඩේ ගිහිල්ලා තමන්ගේ ජීවිත විතරක් නෙමෙයි අනාගතේ පරම්පරාවල ජීවිතත් අනුතුරට දමමින් ඉන්නවා. මිට්ටුනි මේ කාල කන්නික්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. අන්න ඒ සඳහා හැකියාව ඇති දක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමුණට යම්. මිට්ටුනි අර්ගන්තු ජයග්‍රහණ නමැති බව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.